ඉතන සමයේ දෙවන සතිය අඟහරුවාදා මෙනෙහි කිරීම. ප්‍රියාදර ප්‍රමාණ තෙනේ නිකදේමස් රාත්‍රියේ ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ගාව කතා කරන ඔබ ගුරුදේවයන් ඔබ කරන දේ කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් එන නිසා කියලා. දර ස්වාමීන් වහන්සේ අර හිර වෙච්ච නිකදේමස් රාත්‍රියේ ඇවිල්ලා හැංගිලා කතා කරන නිකදේමස් කොච්චර හිර වෙලාද. උනාසේ ගේන උපහරණේ තමයි උදාහරණේ තමයි සුලඟක් වගේ. සුදාත්පන තුල මෙහෙවන කෙනා සුලඟක් වගේ. ඔබ නැවත උපදින්න ඕනෑ යයි මා කීවට පුදුම නොවන්න. සුලඟ සිතූ සිතූ සැංවල හැමයි. ඒ ශබ්දය ඔබට ඇසෙයි. ඒ කොතැනින් එන්නේද කොතැනට යන්නේදයි ඔබ නොදන්නුවේ. ආත්මයන් අඥානිත වූ හැම කෙනෙක්ම එසේමයි. තමන්න මේ වචනේ කඩන්න පුළුවන් වැස්සන පැති ගොඩක් තියෙනවා. මගේ ආදරේ මම දන්නේ හුලඟ කියන්නේ. හුලඟ සුදාත්පන හුලඟක් වගේ. සේනාතුල අපි දැක්ක සුලඟක් වට කරන ඒ කාමරය. සුදාත්මන්ට ඔබව රැගෙන යන්න සුලඟක් වගේ ඔබව රැගෙන යන්න ඔබගේ ජීවිතේ බර සැහැල්ලු වෙන්නට ඕනේ. ඔබ අල්ලගෙන ඉන්න දේවල් අතාරින්නට ඕනේ. ඒ ඔබ යපිලා මුල් ඇදිලා දරාගෙන ඉන්න දේවල් ඔබ අල්ල ඒක හිරවෙච්ච තැන අතාරින්න. ඒක අපි දකින්න ගෝලයන්ගේ ජීවිතේ නිකදේම හිරවෙච්ච තැන අල්ලගෙන පරිසිවර උගත් ප්‍රධානී කියන මේ සංකල්ප ප්‍රතිපත්ති වල යා බරයි. යා නිදහස් නැහැ. අපි අනිත් පැත්තෙන් ගෝලිය ගත්තාම මොනතරම් නිදහසක්ද? ගොල ජීවත් වෙච්ච විදිය කල අධිනිවන්ද සමූහ එක්සත්ව එක්සිත්ව සිටිය. මේ එක්සත් එක්සිත් වෙන්නේ මමත්වය කියන මේ ගල්ගෙඩි අතහැරියයින් පස්සේ. ඔබගේ මම ආඩම්බරකම බය බිරා බය වෙච්ච තැන් අනාරක්ෂිතකම් ඔබ අල්ලගන්නේ ඒකනේ. එතන ඔබට ඔබගේ පෙරේතකම් ඔබ එකතු කරගෙන ගොඩ ගහගන්නේ ඒකනේ. නමුත් මෙතන එක්සත්කම මම කියන චරිතය දියවිලා නිදහස් වෙච්ච තැන හුලඟට ඇඩ්‍රස් නැහැ වගේ හුලඟට ඩෙන්ටිටි එකක් නැහැ වගේ අනන්‍යතාවයක් නැහැ වගේ හුලඟ මගේ ආදරේ ඒ වගේ එයාලගේ එක්සත් භාවය තමුන්ගේ මම කියන තැන නැති වෙච්ච එක මම ඔබ අනිත් අයට සම්බන්ධ වෙනවා මේක හරියටම සේනාකුළු ඇවිල්ලා බාබිල් කුතර පරස්පර විරෝධී යන කතාවක් බාබිල් කුතේදී දේවනහසේ එයාලගේ භාෂාව පටලනවා ඒතකොට එක එක්කෙනාට කියන දේ තේරෙන්නේ නැහැ සාංගිකත්වයේ නැති වෙලා බාබිල් කුතර කොටුවට යන්නේ සේනාකුළුයේ එයාලගේ භාෂාවෙන් කතා කරද්දී අනිත් අයගේ භාෂාවෙන් ඇහෙනවා ඒ සාංගිකත්වයක් ගේන්නේ සාංගිකත්වයක් ගේන්නේ මගේ ප්‍රමාණතේ උන් වහන්සේ ආත්මයන් තුළ නැවත ඉදීමත් එක්ක වචනේ බලන්න එතකොට අද කිසිවක් තමාගේයි කිසිවෙක් නොකිය සියල්ල පොදුවේ තබා ගන්න මේ ඇවිල්ලා උනාසි ලෝකේ ආරම්භ කරද්දී තියෙන විදිය තමුන්ගේ කියලා ඔප්පු තිරප්පු දෙයක් තිබුණේ නැහැ පොදුවේ මේක ඔබ යසායා කොලසන් පරිශ්‍රය ගත්තාම කොලසන් පරිශ්‍රය අද්දා ඔබ කියවල බලන්න සාමරාජ්‍ය මුර්කයා බැටලුවත් එක්ක ඉන්නවා සිංහය අලුවත් එක්ක ඉන්නවා දරුවා නායගේ උඹහට අත දාන මේ තමයි මේ අත්දැකීම තව කෙනෙකු පාවිච්චි කිරීමක් නැහැ නිදහස් වෙච්ච තැන මගේ ආදර ප්‍රේමන්තනි මේ මහා අත්දැකීම බලන්න යාළගේ ජීවිතවල ඔවුන් සියල්ලන් කෙරෙහි දේව වරප්‍රසාදයේ බහුලව පැවතිනි අගින් ගැති කිසිවෙක් ඔවුන් අතර නොවුන මන්ද වතු පිටි හෝ ගෙවල් හෝ අයිති කරු හෝ ඒවා විකුණා ඒ ලක් මුදල් ගෙනවි ප්‍රේරිතයන්ගේ පාමුණු තැබුවා කිසි ප්‍රශ්නයක් නැහැ මමත්වයක් නැහැ ස්වార్థයක් නැහැ සුලඟක් වගේ යන යන තැන් වලට ගිය නිදහස පංගු බේරමක් නැහැ මගේ කියලා දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ වෛති කරගත්ත නිදහස සුදාත්මයන් තුළ ඉපදුනායින් පස්සේ ඔබ ඒ භුක්ති විඳින පටන් ගන්නවා වගේ ප්‍රමාණයක් වචනේ කතා කරලා කියනවා අයිතිකරුව ඒවා විකුණා ඉල්ලත් මුදල් ගෙනවිත් ඒ මුදල් එකිනෙකාගේ උමනාවේ හැටියට බෙදා දෙන ලදී. එකල අනුශාසනාව පුත්‍රාවේ පුත්‍රයා යන අර්ථය ඇති බර්ණබස්සියයි ප්‍රේරිතයන් විසින් නම් කරන ලද දෙවිවරයෙකුද අගේ ඉඩම ගෙනල්ලා විකුණලා සාරිද. බර්ණබස් අනුශාසනාවේ ඒක අපේ ඉංග්‍රීසියෙන් හරි ලස්සන කියලා සන් ඔෆ් එන්කරේජ්මන්ට් දිවි ගන්වන පුද්ගලෙක් අනුශාසනාවට වඩා දිරි දෙන පුද්ගල කියන්නේ සාංගිකත්වය තුළ දිරි දෙන ජීවිත. මගේ ආදර ප්‍රමාණතේ මේ අත්දැකීමත් එක්ක අද ස්වාමීන් වහන්සේ කතා කරනවා දැන් මේ මුල් කිතුණු සභාවේ සභාව ව්‍යාප්ත වෙන්නට තිබුණු බලය සුලඟ දැන් මේ වාතාශ්‍රය වායුගෝලයේ සුලඟක් ඇති වෙන්නේ වාතය නැති නිසා නෙමෙයි වාතය ගමන් කරන තැන අපි සුලඟ කියලා කියන්නේ වාතය ගමන් කරන්නේ පිරිච්ච තැනින් අඩු තැනට. එතකොට
අඩුවෙන් පිරිච්ච තැනක් අඩුවෙන් පෙරා අර තැනක් පොඩි වාතය උලගක් ගමන් කරද්දි මන්ද මාරුතයක් මද පවනක් එකින් එකින් ඔබට සිසිලක් දෙනවා හැබැයි ඒ ඒ සුළඟ තව ටිකක් ගැඹුරින් යද්දි තව හයියෙන් යද්දි එක එකේ තියෙන බලපතලක වැඩි සුලි සුළඟක් ඇති වෙන්නේ කොහොමද වාතාශ්‍රේ සම්පූර්ණ රික්තකයක් ඇති වෙන තැන සම්පූර්ණ හිස්කමක් ඇති වෙන තැන වටේ එන සුළඟ කරකිලා ඒ මැදට එනවා එකම බරපතල විදිහට වෙන දෙයක් මගේ ආදර ප්‍රේමන්තේනි ඒ අත්දැකීම ඒ බරපතල අත්දැකීම තමයි ගෝලයන්ගේ ජීවිත දැක්කේ එයාලා ජීවිතේ සම්පූර්ණ හිස් කරද්දී මහා පුදුම විදිහට ස්වාමීන් වහන්සේ එයාලගේ ජීවිතේ කටයුතු කරනවා ශුද්ධාත්මයන්ව එයාලගේ ජීවිතේ අරගෙන යනවා ඒක ජේසු කතා කළා කියන්නේ මේක සිකදකම තේරෙන්නේ නැති කොට ජේසු වහන්සේ පිළිතුරු දෙමින් ඔබ ඊශ්‍රායෙල් කීර්තිමත් ගුරුවරයෙකු සිටියදී මේ දේවල් ඔබ තේරුම් ගත නොහැකිද ගුරුවරයෙක් වෙන්න පුළුවන් මගේ ප්‍රමාණයෙන් හැබැයි ප්‍රඥාව කියන්නේ වෙන දෙයක් ශුද්ධාත්මයන් ලෝක අධ්‍යාත්මයෙන් ලැබෙන දෙයක් නෙමෙයි ශුද්ධාත්මයන් අධ්‍යාත්මය ශුද්ධාත්මය වෙනස් ඒ ආශුද්ධාත්මය තුළ ඔබව වෙන බැඳීම් වලින් කඩලා නිදහස් කරන තැනක ස්වාමීන් වහන්සේගේ ඇස් වලින් දේවල් දකින්නම පුරුදු වෙනවා ඔබ මම කියන ආඩම්බරේ මම කියන තිමරපට ඉරිලා ඔබ නිදහස් වෙනයි පස්සේ ඔබ දේවල් දකින්න ඔබට වැටෙන්න පටන් ගන්නවා ඒක මගේ ගැඹුරු අත්දැකීමක් එතනදී වචන කතා කරලා කියනවා බලන්න ඒකාන්තයෙන් මම ඔබට කියමි අපි දන්නා දේ කියමු දුරුදේන සාක්ෂි දරමු එහෙත් අපේ සාක්ෂිය ඔබ පිටු පිළිගන්නේ අපි කියන්නේ කවුද මේකේ ශුද්ධත්‍රිත්වය ශුද්ධාත්මයන්ගේ අත්දැකීම තාත්ත පුතාගේ සාක්ෂියක් ශුද්ධාත්මයන් සාක්ෂිය එතකේ ජේසුස් පිටුත්‍රික සංකල්පෙ මෙතනද කියන්නේ නමුත් එයාලා ඒක විශ්වාස කරන්නේ නැහැ වචන කතා කරලා කියනවා මා ඔබ ලෞකික දේ ගැන කීකල්ලි ඔබ විශ්වාස නොකරන්න ඕන නම් ලෝකෝත්තර දේ ප්‍රකාශ කළොත් කෙසේ විශ්වාස කරන්නේද ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය පුත්‍රයාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට නැග්ගේ ස්වාමීන් වහන්සේ ආවේ ස්වර්ගේ නම් එතකොට මේ තාත් දුරට ශුද්ධාත්ම අත්දැකීම කියලා දැනෙයි ඒ ශුද්ධාත්ම අත්දැකීම මුලින්ම ලෝකයේ තිබෙන මගේ ප්‍රමාන්තිනි පියානෝ කියන තැන විතරයි එකම දෙවියන් වහන්සේ එතකොට මේ දෙවියන් වහන්සේ කතා කරපු පොරොන්දු පුත්‍රයාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ ගినాපු පොරොන්දු ශුද්ධාත්මයන් වහන්සේ ශුද්ධාත්මයන්ගේ පැවිතන දේ තමයි සම්පූර්ණත්වයට අරගෙන යන්නේ ලෝක ආරම්භයේ මම තැන දිස්ව තිබුණු තැන සැරිසරපු ආත්මයන්ව සුලඟක් විදියට ගෝලිය මතර හුස්ම හෙලලා පිළිගන්න කිව ශුද්ධාත්මයන් අද ස්වාමීන් වහන්සේ කියනවා ඒ ඇවි සුලඟක් වගේ මගේ ආදර ප්‍රේමන්තින් මෙතනට ඔබව ගන්න ඒ ශුද්ධාත්ම අධ්‍යක්ීමට ගන්න උන්වහන්සේව මහිමයටපත් වෙන්න ඕනේ ඒ මහිමයටපත් වීම පාළු කරන්නේ මෝසෙස් සර්පයා ලෙසව ලෙස මනුෂ්‍ය පුත්‍රයාණන් උන්වහන්සේ කෙරේ අදහ ගන්න හැමදෙනම සදාචන ජීවන පිට ලැබෙන පිණිස උසෝන් ලබන්නට ඕනේ. මනුෂ්‍ය පුත්‍රයාණන් උසනවා. ඒ දිසා බලන අය ගැලවෙනවා. ඒ කියන්නේ උසවන අත්දැකීම. මේ ලෝකේ නිදහස් කරලා ස්වර්ගයට අයිති කරගන්න අත්දැකීම. මේ ලෝකෙට අයිති නෑ උසවන කප්පන්දරය. එදා සර්පය දෂ්ට කළ පාළු කරේ විසකර සර්පයාගේ විස විසතුන මැරෙන්න යද්දී යාලා වෙච්ච දේවල් අතහැරපු දේවල් ඒ වමනේ ආයි කන්න ගත්තී හිත ඇතුලේ සමනසේ සර්පය වෙන්නේ මැසිවිලියක්ක සර්පය වෙන්නේ ඊට පස්සේ තමයි මෙතන මට නතර වෙන්න බෑ මම ආවේ තැන මොකක්ද මම යාහිත විමුක්තිය ගමන ගැන අවදි වෙන්නේ සර්පය දිහා බලද්දී සී කල්පනාවට එන්නේ එයාගේ විස නැසෙන්නේ ජීවත් වෙන්න ගන්න ඒතර මනුෂ්‍ය පුත්‍රයාණන් දිහා බලද්දී මගේ ආදරේ ප්‍රමන්තිනේ උන්වහන්සේ කියා දෙනවා මේ ලෝකේ අතහැරලා අපිට යන්න ඕන දෙයක් මේ ලෝකේ මේ බලද්දී අපිට දෙන බලයක් ඒ බලය තුළ ජීවත් වෙන විදිය. එයාමත් ඔසවනවා. මගේ ආදර ප්‍රමන්තිනේ සුළඟ ඔබව ඔසවනවා වගේ. මේ ලෞකික තලයේ හිර වෙච්ච තැන් වලින් ස්වාමීන් වහන්සේ ඔබව ඔසවන නිදහස් කර. එතකොට ඔබගේ ජීවිතයේ සාක්ෂිය. පුත්‍රයාණන් දිස බලවා බලන අය නිදහස් වුණා වගේ ඔබව ඔසවමින් පස්සේ ඔබ දිස බලන අය අනිත් අය නිදහස් කරනවා. ඔසවෙච්ච ජීවිතය කියන්නේ මේ පොළවේ කඹරප හිර වෙච්ච තැනින් ඔසවලා නිදහස් වෙච්ච ජීවිතය. ඒක ඔබ ලබන්නේ ජේසු එසවිච්ච ස්වාමීන් වහන්සේ දිහා බලද්දී. ඒ නිසා නිදහස් වෙන්න, හිස් වෙන්න, සුළඟක් වගේ ස්වාමීන් වහන්සේට ඔබව අරගෙන යන්න ඔබ ස්වාමීන් වහන්සේට ජීවිත විසිකරන්න. ආමෙන්. ජේසු වෙයි.